ආහාර විහාර මනෝ ව්‍යාපාර විදි. සියලු අත්හදා බැලීමවලට කලින් මෙම කොටස කියවා තේරුම් ගැනීම අත්‍යවශ්‍යය. මෙම ප්‍රතිකාර ක්‍රමය ක්‍රියාවත් කරන අතරවාරයේ වෙනත් කිසිම බේතක් ගැනීම නොකළ යුතුය. එසේ ගතහොත් එම බෙහෙත්වල ඇති අගුණ රසායනික ද්‍රව්‍ය මූත්‍රා සමග නැවත ශරීර ගතවීම සිදුවන නිසා අනවශ්‍ය සංකීර්ණතා පැන නැගිය හැක. නමුත් හෝමෝන වර්ග අඩංගු බෙහෙත් හෝ විටමින් වර්ග ගන්නා අතරවාරයේ ස්වමූත්‍ර පානයට ගැනීම වරදක් නැත. හෝමෝන සමතුලනය සඳහා මෙවන් අවස්ථාවල සතිමත් වන්න. අත්හදා බැලීම් සඳහා අවශ්‍ය නම් එවන් අවස්ථාවල බාහිර ආලේප වශයෙන් පමණක් ස්වමූත්‍රා යොදාගත හැක. එය වඩා ආරක්ෂාකාරීය. එලෙස ගුණ අධ්‍යක ක්‍රමයෙන් බාහිර වේත් අඩුකර ගත හැකි නම් පමණක් එම අමතර වේත් නතරකොට තම මූත්‍රාපානය සඳහා යොදාගත හැක. එසේ කෙලින් බෙහෙත් නතර කළ නොහැකි නම් ප්‍රථමයෙන් ආයුර්වේදයෙන් ස්වභාවික බෙහෙතකට මාරු වන්න. එවන් ස්වභාවික බෙහෙත් ගන්නා අතරවාරයේ නම් මෙය පානය කළාට වරදක් නැත. එයින්නම් ප්‍රතිකාරයේදී අහිතිකර බලපෑම් ඇති නොකරයි. එලෙස මෙම ක්‍රමයට මාරු කළ පසු දිගින් දිගට එසේ කරගෙන යාමේදී විවිධ ශාරීරික අපහසුතා මතුවිය හැක. එම අපහසුතාද රෝග හෝ රෝග ලක්ෂණ ලෙස වරදවා වටහා ගත හැක. මෙසේ අපහසුතා මතුවීමට හේතුව නම් මෙම ප්‍රතිකර්මය නිසා මෙතෙක් ශරීරයේ තිබූ අපද්‍රව්‍ය වසවිස පිට දැමීමට පටන් ගැනීම බව මුලින්ම වටහාගෙන තිබීම අවශ්‍යයි. මෙතෙක් වාර්තා වී ඇති තොරතුරු අනුව මෙහිදී කුෂ්ඨ දහඩිය දැමීම, සැරව බිවිලි දැමීම, බඩු බුරිල්ලීම, වමන ගති පහළ වීම, හිස රදේ වැනි ලකුණු දැක්විය හැක. 2:56 මේවා පැය කීපයක් හෝ දින කීපයක් පැවති ඉබේටම පහවී යනු ඇත. ඒ සඳහා බිය විය යුතු හෝ ප්‍රතිකාර සොයා යා යුතු නැත. ප්‍රතිකාර ක්‍රමය නතර කළ යුතුද නැත. දරා ගැනීමට බැරි තරම් බරපතල නම් පමණක් ප්‍රතිකාරය නතර කොට ශරීරයට විවේකයක් ලබා දෙන්න. පසුව නැවත පටන් ගන්න. ආහාර ඔබගේ එදිනෙදා ආහාර වේල සෞඛ්‍ය සම්පන්න ස්වභාවික එකක් නම් මූත්‍රාවල කිසිම අපූල ගතියක් හෝ රසයක් නොදැනෙනු ඇත. එම නිසා එය ඉතා හොඳ පරීක්ෂාවකි. ඒ සඳහා ගත යුතු නොගත යුතු ආහාර ගැන හොඳ විස්තරයක් සිවම්බු කල්ප විදි ශ්ලෝක අංක 104, 105 සහ 106 බලන්න. සාමාන්‍ය වශයෙන් අලුත් එළවලු පළතුරු නියුඩු සහිත ධාන්‍ය ඇට මද වර්ග බෝංචි මීපැණි කිරි ආහාර නිස්පාදන යන මේවා සප්පාය ආහාර වශයෙන් සලකන්න. මස් මාළු කිරි ආහාර ආදී අඩුතරමට හොඳයි. අම්ලකාරක ආහාර වර්ජනය කරන්න. අධික ලුණු මිරිස් ඇඹුල් ආහාර අගුණයි. මද්‍යසාර දුම්කොළ දුම්බීම අධික කෝපි පානය අගුණයි. විහාර මෙම ක්‍රම සාර්ථක ලෙස දිවිහිමි කොට ක්‍රියාවක් කළ හැක්කේ විවේකී විහාරී යෝගාවචර කෙනෙකුටමය. අනෙකුත් අය මේ සඳහා අත්හදා බැලීම් කරනු ඇති, යම් යම් ප්‍රතිලාභ ලබනු ඇති. නමුත් මුඛ්‍ය බලාපොරොත්තු නම් විවේක විහාරී ජීවිතයක සාර්ථකත්වයම විය යුතුය. ගිරිමානන්ද සූත්‍රය දැක්වෙන පරිදි ශාරීරික ආබාධ පිළිබඳව සලකා බැලිය යුත්තේ විවේක බුද්ධියෙනි. එනම් ඉදානන්ද භික්ඛු අරඤ්ඤගතෝවා රුක්කමූලගතෝවා සුඤ්ඤාගාරගතෝවා ඉතිපටි සංචික්ඛති බහූ දුක්ඛෝ කෝ අයං කායෝ බහූ ආදීනවෝ ඉති ඉමස්මින් කායේ විවිධා ආබාධා උප්පජ්ජಂತಿ සේයති දං. අංගුත්තර නිකාය වෙළුම 6 පිටුව 196. ආනන්දේනි, මේ සස්නේ මහන අරණ්‍ය වලට ගියේ වේවයි, රුක් මුලට ගියේ වේවයි,
සුඤ්ඤාගාරයට ගියේ වේවයි මෙසේ සලකත්. බොහෝ දුක් ඇති මේ කය බොහෝ ආදීනව ඇත්තේ මෙසේ මේ කය විවිධ ආබාධය උපදනාහ ඔව් කවුරුහුද යත්. මනෝ ව්‍යාපාර හෙවත් ආධ්‍යාත්මය දේශනාවේ මෙම බෙහෙත අනුදැන වදාරා ඇත්තේ උපසම්පන්න භික්ෂුවකටය. භික්ෂුත්වයේ පරමාර්ථය සියලු දුක් ගෙවන් කර ලබන නිවනය. එම නිසා ආධ්‍යාත්මය නිතරම සීල සමාධි ප්‍රඥා යන විසෙහි එල්බගෙන ඇත. එයින් මතු අන් අයගේ සුභ සිද්ධිය හා ආධ්‍යාත්මික වර්ධනයද සැලකිය යුතු ඇත. භික්ෂුවක නොවුවත් මෙම මනෝ ව්‍යාපාර ඇති අනෙකුත් යෝගාවචර ඇත්තන්ටද මෙහි ආනිසංස අත්හදා බැලිය හැක. එවන් අත්හදා බැලීම්වලින්ද ලද උනන්දු කරවන සුළු අත්දැකීම් බොහෝමයක් මේ වෙනුවටත් අප ලංකාවෙන්ම අපට දැනගන්නට ඇත. මෙම ප්‍රතිකර්මය තුළින් ඔබ යම් සුවයක් අත්විඳ ඇත්නම් එයි නෛසර්ගික ලාභය අනිවාර්යයෙන්ම ආධ්‍යාත්මික වර්ධනය සඳහාම යෙදවිය යුතුය. එසේ නොමැතුව අනෙකුත් ලෞකික ආසාවන් සඵල කර ගැනීම විසෙහි මෙම ප්‍රතිලාභ අකැපය. සංකීර්ණතා ඇතිය හැක. හින්දු වේදේ පාමේ දක්වා ඇත්තේ රහසක් වශයෙන් මෙම භාවනාවට අත්වැලක් වශයෙන්. නිසි පරිදි ආහාර විහාර මනෝ ව්‍යාපාරවල පිහිටා මෙම ප්‍රතිකාරය කරමින් එහි ප්‍රතිලාභ නැවතත් යහපත් මනෝ ව්‍යාපාර සඳහා යොදවන්නේ නම් මේ ආශිර්වාදයක්මය. මෙම ක්‍රමය කෙලින්ම භාවනාව ඉදිරියට තල්ලු කරන බව සිවම්බු කල්ප විදි ශ්ලෝක 9, 63, 64 ආදී කියවීමෙන් වටහාගත හැක. චරක ආචාර්යවරයානු සිය සංහිතාවේ චිකිත්සා ස්ථානයේ පළමු අධ්‍යායේ 11 වන ශිලෝවෙන් ආචාර රසායනය මෙසේ විස්තර කරයි. සත්‍යවාදීන මක්‍රෝධම් අධ්‍යාත්ම ප්‍රවණේන්ද්‍රියම් ශාන්තං සද්වෘත නිරතං විද්‍යාන් නිත්‍ය රසායනම්. ඇත්ත කියන ක්‍රෝධ නොකරන මත්පැනින් හා අධික මෛත්‍රුණයෙන් තොර බරවැඩ නොකරන සාන්ත ප්‍රියවාදී සතුටු සිත් ඇති වැඩිහිටියන ගරු කරන කරුණාවන්ත නිරහංකාර දාවලට නොනිදන රැට නිදි නොවරන හොඳ සිතිවිලි ඇති ආධ්‍යාත්මික පෛත්‍රතාවකින් යුක්ත දිනන ලද ඉඳුරන් නැති පුද්ගලයා නිතර නිතර රසායන සේවනය කරන්නේය. ආචාර රසායනයෙන් දැක්වෙන්නේ සත් ආචාරධර්ම සාරධර්ම රාශියකි. මේ සාරධර්ම හැකීමෙන් සිත පිරිසිදුවේ. ඉන් සිතේ ඇතිවන පුබුදුව ගතටද බලපායි. ආපි ද හැත්තදේ.